රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇමතුවා. ඒ ලාඕසයේදී සාමය ආරක්ෂාව හා සහයෝගය තව ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පැසිෆික් කලාපයේ උත්සාහයන් අඛණ්ඩව පවත්වා ගැනීමට අමතරව සයිබර් හා ජාල ආරක්ෂණ පද්ධති සඳහා වන අභියෝගවලට මුහුණ දීම වෙනම අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැටලීම සඳහා සංසදය විසින් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා. කලාපයේ සමහර ප්‍රදේශවල සිදුවන සයිබර් අපරාධ හා රැකියා ජාවාරම්වලට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු එහිදී ඉල්ලා සිටියා. සාමාජිකයන් 27 දෙනෙකු සහභාගී වූ මෙම සංසදයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ මුලසුන හොබවන ලද්දේ ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන ලාහෝස්සේ නියෝජක මැති හා විදේශ ඇමති සැලොම්ස්කේ කොමාසිත් විසින්. මේ අතර චීන විදේශ කටයුතු පැමති සන්වේදුන් මහතා සහ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක්ද පැවැත්වුණා. ඒ ලාඕසයේ පැවති 31 වන ආසියාන් කලාපීය සංසදයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමකාමීවයි. චීන සමග ශ්‍රී ලංකාවේ ද්විපාක්ෂික කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණා. එමෙන්ම පිලිපීනය, යුරෝපා සංගමය, රුසියාව, බංග්ලාදේශය, පැපුවා නිව්ගිනියාව හා ලාඕසය නියෝජනය කරන දූත පිරිසක්ද අමාත්‍යවරයා හමුවුණා.